පොළොන්නරු ගමනේ අපි අද ඉන්නේ පොත්කුල් විහාර ප්‍රතිමාව ගැන. පොත්කුල් විහාර ප්‍රතිමාව ගැන විවිධ අදහස් මත විවිධ මතවාද තියෙනවා නේද? සමහර වෙලාවට අපි කරකුම්බා ප්‍රතිමාව කියලත් මේක හඳුන්වනවා. මේක සාමාන්‍ය පොත්කුල් විහාර ආසන්නයේ පිහිට නිසා පොත්කුල් විහාර ප්‍රතිමාව ලෙස තමයි සැලකන්නේ. මේකෙත් අපි අර කලින් කතා කරපු මීට කලින් වීඩියෝ වල මම කතා කරපු ත්‍රිභංග ඉරියව්ව පොළොන්නරු පිළිමවල දකින්න තියෙන සුවිශේෂී ඉරියව්ව මේ ඉරියව්ව මේ ප්‍රතිමාව තුලත් දකින්න තියෙනවා. මේ පරකුම්බාර රජතුමා ඉන්නේ කියන එක තමයි ගොඩක් වෙලාවට මතයක් විතර තියෙන්නේ. පරාක්‍රම සමුද්‍රය ආසන්නේ පොත්කුල් විහාරයේ ආසන්නේ තමයි මේ ප්‍රතිමාව තියෙන්නේ. ඉතින් බලමු ගිහිල්ලා අපි ළඟට ගිහිල්ලා පොඩි බලමු මොකද්ද මේ ප්‍රතිමාවේ තියෙන විශේෂත්වය. පොළොන්නරු පරාක්‍රම සමුද්‍රය අසල අපිට දකින්න ලැබෙන මේ පොත්කුල් විහාර ප්‍රතිමාවය, මේ ශෛලමය ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 11-12 වගේ සියවස් වලට අයිති නිර්මාණයක් විදිහට තමයි සලකන්නේ. පෙහිටි ගලක අධි උන්නතව නෙලලා තියෙන මේ ප්‍රතිමාව තුළින් ශරීරයේ මනා වැඩුණු ශරීරයක් සහිත එක් පාදයකට බර දීලා තනිත් පාදයේ සැහැල්ලුවෙන් තබාගෙන ඉන්න ත්‍රිභංග ඉරියව්වෙන් යුතු ඉරි මා රිද්ඥානුකූල ශරීර මානව ශරීරයක් තමයි අපිට මේ ප්‍රතිමාව තුළින් දකින්න ලැබෙන්නේ. කොමනත් මේ ප්‍රතාපවත් නිසා කල්පනාකාරී ඉරියව්වකින් කල්පනාකාරී ස්වරූපයකින් තමාගේ ද්‍යාත මත තියෙන වස්තුව දිස බලාගෙන ඉන්න ආකාරයක් තමයි මේ ප්‍රතිමාව තුළින් අපිට දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිමාව පිළිබඳව විවිධ අදහස් පළ කරන විචාරකයන්, ලේඛකයන් ආදී වශයෙන් බොහෝ දෙනෙක් මේ පිළිබඳව අදහස් දක්වද්දී මේ පෙරකුම්බාර රජතුමා බව සමහරු කියන. තවත් සමහරෙක් පොළොන්නරු විසූ ගුරුළුගෝමීන් බවත් කියන. තවත් කෙනෙක් කපිලේශීවරයා කියලත් කියන. දෑත දරා සිටින දෙයින් රාජ්‍යත්වයේ සංකේතවත් කරන නිසා වගේම ඒ වගේම පුරුතිසිවරයා කියන අදහසත් තවත් සමහරෙක් ඉදිරිපත් කරන. කොහොම වුණත් මේ පිළිබඳව විවිධ අදහස් මත පළ වෙද්දී සාමාන්‍යයෙන් අපි 11 ශ්‍රේණියට අයත් මේ පාඩමේදී අපි ප්‍රශ්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිමාව කොහෙද තියෙන්නේ, මේ ප්‍රතිමාව මොකද්ද, ඊවස්සේ මේ මොන යුගයට අයත්ද, මේක මොන කොහොමද ප්‍රතිමාව නෙලා තියෙන්නේ, කියන අති උන්නතව අපි කතා කරන මේ අති උන්නත ක්‍රමයේ තමයි මේ ප්‍රතිමාව නෙලා තියෙන්නේ. අන්න ඒ දේවල් ගොඩක් වැදගත් වෙනවා මේ පාඩමේ. ඒ නිසා ඔයාලා ගොඩක් වෙලාවට මේ 11 ශ්‍රේණියට අයත් මේ පාඩම වගේම අනිත් අයත් මේ කපිලේශවරයා නැත්තම් මේ කියන පොත්කුල් විහාර ප්‍රතිමාව ගැන තොරතුරු හොයන බොහෝ දෙනෙක්ට මේ පිළිබඳව මේ තොරතුරු බොහොම ප්‍රයෝජනවත් වේවි. කොහොම වුණත් මේ දෝතියක් වෙන ඇඳුමකින් යටිකය අලංකාර කරන යටිකය ශරීරයේ වහගෙන ඉන්න බඳපටිය ටිකක් ඉන්නට තද වෙන්න වගේ පැදගෙන උදරයේ ඉදිරියට නෙරලා ආපු මේ ප්‍රතිමාව සාමාන්‍යයෙන් අපි පොළොන්නරු යුගයේ මූර්ති ශිල්පයේ ප්‍රබුද්ධ කලා ලක්ෂණ සහිත මූර්තියක් විදිහට නැත්නම් නිර්මාණයක් විදිහට අපි දකිනවා. ඉතින් මේ ත්‍රිභංග ඉරියව්වෙන් යුතු ඒ වගේම මේ 11-12 සියවස් වල පොත්කුල් විහාර ප්‍රතිමාව ගැන මේ තොරතුරු ගොඩක් ප්‍රමාණවත්. ඔයාලට විභාගයේ ඉන දරුවන්ට මේ කොහොමත් ප්‍රමාණවත් මේ කියන කාරණා ටික මතක තියාගන්න. 11-12 සියවස මතක තියාගන්න, යුගය මතක තියාගන්න, ඊට පස්සේ අධි උන්නත නෙලපු බව මේ තුලින් මතහස් මේ තුලින් ඉදිරිපත් වෙන මත මේ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන මත පිළිබඳව මතකයේ තබා ගන්න විශේෂයෙන් මේ ටික වැදගත් මේ පාඩමට සම්බන්ධ. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බුමු. channel එක subscribe කරලා තියාගන්න. අපි ඉදිරියටත් මේ වගේම මේ විශේෂ නිර්දේශයට අදාළ පාඩම් සියල්ලක්ම අරන් එනවා මේ තුලින්. ඒ නිසා subscribe කරලා bell button එක click කරලා තියාගන්න. ඔයාලගේ අදහසක් ඉදිරිපත් කරලා තියන්න. මම ඉදිරියටත් මේ වීඩියෝ ටික අරන් එනවා.